ලෝකවාසී ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට ඊයේ දිනය අමන්දානන්දයට පත් වූ දිනයක් මන්දයත් ටෙස්ට් මැච් දෙකක් පිටපිට ජයග්‍රහණය කළා ශ්‍රී ලංකා කණ්ඩායම. ඉන්සා අපේ උණුසුම් සුබපැතුම්. අපි කණ්ඩායමට පිරිනමන අතරතුරම නැවතත් නිලවරණයට පත් වුණා බුකි තිලංග සුමතිපාල. අද කතාව ඒ බුකිකාරය ගැනයි. පසුගිය පෙබරවාරි මාසයේ 21 වෙනිදා ක්‍රිකට් බෝඩ් එකේ තිබුණා නිලවරණේ. මේකෙන් සභාපති ධූරයට පත් වුණේ ශම්මි සිල්වා කියන පුද්ගලයෙක්. කවුද මේ ශම්මි සිල්වා? කාගේ කවුද? කාගේ ඩමියක්ද? කාගේ හොල්මනක්ද? කාගේ හේවණල්ලක්ද? ඇත්ත කතාව මේ තරගෙන් දිනුවේ ශම්මි සිල්වා නෙමෙයි, සුපුරුදු බුකිපාල. අපි නම් කියන්නේ තිලංගට බුකිපාල කියලා. තිලංග සුමතිපාලම තමයි සභාපති උනේ. මේ තිලංග මේ බුකිපාලගේ අංක 1 ගෝලයා තමයි මේ ශම්මි සිල්වා. CHN FC ක්ලබ් එකේ සභාපතිවරයා. දැන් 21 ඉලෙක්ෂන් එක ඡන්දේ පවත්වනවා බෝඩ් එකේ. 20 වෙනිදා රාත්‍රී හරි අපූරු මහා ප්‍රිය සම්භාෂණයක් පවත්වනවා. ඒ කොහෙද? ග්ලෝබල් ටවර්ස් කියන වැල්ලවත්තේ හෝටලයක් ඇතුලේ. මෙතනට එනවා ඩිලාන් පෙරේරා, චින්තක මායාදුන්නල වගේ ඇත් එනවා. ගෝල බාලයෝ ටික රැස් වෙනවා. මේ මාෆියා එකක්, මේ මාෆියා ගෲප් එකම රැස් වෙනවා. මහා පාටියක්, මහා සාදයක්. මේකේ නාරි මාංශ, රීරි මාංශ ඉහෙලා ගන්නේ මත්පැන් බෝතල් ඇතුළු නානාවිධ වූ නැටුම් ගැයුම් වලින් සමන්විත සාදයක් පැවැත්වුවා 20 වෙනිදා. ඇයි දෙනවා? අල්ලස් පගාව දෙනවා, සන්තෝෂන් දෙනවා. ඒවා එක එක විදිහට දෙනවා. ඇඟක් ඕන නම් ඇඟක් දෙනවා, සල්ලි ඕන නම් සල්ලි දෙනවා, වාහන ඕන නම් වාහන දෙනවා. ඇයි? ඡන්ද ටික එකතු කරගන්න. එහෙම එකතු කරලා තමයි නැවතත් මේ බුකිපාල තමන්ගේ ගෝලයාව සභාපති කරලා ඩමියක් දාලා තමුන් නැවතත් ගත්තා පාලනය අතට. ඒක අවාසනාවන්ත සිදුවීමක්, අවාසනාවන්ත තත්ත්වයක්. අනිත් මේකේ තව කෑල්ල කොටසක් තියෙනවා. මේ CHN FC ක්ලබ් එකේ විධායක කමිටුවේ ඉන්න අමුත් මාර බඩු කෑලි දෙකක්. කවුද? අපි කවදත් හඳුන්වපු එතනෝල් ජයලත් සහ ශශිධරන්. මෙන්න මේ විධායක කමිටුව නියෝජනය කරන්නේ මේ වගේ පල් හොරු, කැසිනෝ කාර්යෝ, ජාවා අලංකාරයෝ, කරුම්කා, ගම්බිරිස් ජාවා අලංකාරයෝ තමයි මේ ශම්මි සිල්වාගේ ක්ලබ් එකේ විධායක කමිටුවේ ඉන්නේ. මේ දෙදෙනා වෙනුවෙන් CHN FC ක්ලබ් එකේ වෙනම කාර්යාලයකුත් වෙන් කරලායි තියෙන්නේ. ඒ කියන්නේ ජාවාරම පිළිවෙලට ආයතනයක් වශයෙන් කරපන් කියලා එහෙම අවස්ථාවක් සලසලා දීලා තිබෙනවා. ඇයි අපි මේක අවාසනාවන්ත තත්වයක් කියලා කියන්නේ? කොහොමද ශම්මි සිල්වට හැදින්නේ සම්බන්ධේ තිලංග සුමතිපාලත් එක්ක? ඒ කතාව යනවා 80 දශකයට. 80 දශකයේ දෙමළකොට තිබුණා ස්පෝර්ටිං ස්ටාර් බුකියක්, මේ තිලංග සුමතිපාලගේ බුකියක්. මේක කරේ කවුද? ශම්මි සිල්වාගේ පියා පියදාස මුදලාලි. පියදාස මුදලාලි තමයි මේ බුකිය රන් කළේ. ඒ තමයි ශම්මි සිල්වාගේ තාත්තා. තිලංගගේ බුකිය, මේ ස්පෝර්ටිං ස්ටාර් බුකිය, මේ හැදෙන සම්බන්ධතාවය දැන් ඔබ හිතාගන්න. උඩට ලියලලා දලු දාලා ඇවිල්ලා අන්තිමට ක්‍රිකට් මහපුටුව දක්වා යන්න ශම්මි සිල්වට හැකියාව ලැබුණා තිලංග සුමතිපාලගේ ආශිර්වාදයෙන්. අපි මේක අවාසනාවන්තයි කියලා කියන්නේ පසුගිය තරඟ දෙකක් දිනුවා. ඒකට සතුට කරුණක්, එක වෙනම කතාවක්. අපි විමසා බලමු මේ බුකි තිලංගට, මේ බුකි පාලට ඇයි මේ තරම් තණ්හාව, ඇයි මේ තරම් කෙලහලන්නේ මේ මහ මුල් පුටුවට? මොකද්ද මේකේ තියෙන මැජික් පුටුව? මේකෙන් ලැබෙන්නේ මොනවද? මේ ක්‍රිකට් වලට තියෙන ආදරේ, කැක්කුම, ඇල්ම, දයාව, කරුණාව, ඒව හින්දා නෙමෙයි. එහෙම වරදවා පටල ගන්න හොඳ නෑ. එහෙම ඇම්මක් මෙහි ඇයිට නෑ. ලෝලීන්ට තියෙන ආදරේ මේ පාලලට නෑ. බුකි පාලලට උන්ට තියෙන වෙන අරමුණක්. ඒ මේ රට පුරා තිබෙන ස්පෝර්ටිං ස්ටාර් මේ සූදු පොළවල් වල රුපියල් 50, 200, 500 චිප් දැම්ම වගේ නෙමෙයි. මේ බුකිකාරින්ට තියෙනවා වෙනම මැච් ෆික්සිං ගනුදෙනුවක්. ඒක ඉන්ටර්නැෂනල් බුකිකාරින්ගේ වැඩක්. අන්න ඒ නිසා තමයි මේ පුටුවටම කෙලහලන්නේ මේ තිලංග සුමතිපාලල. මේවා ප්ලේස් හදන්නේ නැහැ. මේ අපි මේ ක්‍රිකට් පිළිබඳ විශේෂඥයෙක්ගෙන් අහලා තමයි මේ ටික කරුණු ටික අපි ඔබට කියන්නේ. මේවා හිතලු නෙමෙයි එකක්වත්. මේ ලෝකේ බුකිකරුවන් අතර තියෙනවා ලොකු ඩොලර් මිලියන 20-30 ගනුදෙනු. මේ මැච් සඳහා ජයග්‍රහණය කරන්නේ කවුද, පරාජය වෙන්නේ කවුද කියලා ඔට්ටුවල්ලනවා ලෝකේ පුරා සිටින බුකිකාරයෝ. අන්නේ ලංකාවේ ඉන්න බුකිකාරයා තමයි ප්‍රධාන පෙළේ මේ බුකිපාල. ඒ නිසාම තමයි මේ පෙරේතකමින් මේ පුටුවට ලොල් බඳින්නේ. අපි යමු චුට්ටක් අතීතයට. කොහොමද මේ ෆික්සින් එක කරන්නේ කියලා බලමු. 2016 සිට
2018 දක්වා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයෝ ඇවිල්ලා තියෙනවා 46 දෙනෙක්. සාමාන්‍යයෙන් වර්ෂයකට එන්නේ ක්‍රීඩකයෝ 3 දෙනෙක් හෝ 4 දෙනෙක්. අපි හිතමු ක්‍රීඩකයෝ 4 දෙනෙක් වර්ෂයකට ආවා කියලා. 2016ට 4යි 2016 සිට 2018 දක්වා ක්‍රීඩකයෝ 8 දෙනයි එහෙනම් පැමිණිය යුත්තේ ජාතික කණ්ඩායමට. නමුත් මෙවර සම්බන්ධ වුණා පැමිණ තිබෙනවා මේ වර්ෂ දෙකට පමණ 2016 සිට 2018 දක්වා ක්‍රීඩකයෝ 46ක්. තව අපූර්ව එතකොට බලන්න මේ ක්‍රීඩකින්ගේ අත්දැකීම් මොන මට්ටමකද තියෙන්නේ. 46 වතාවක් චේන්ජස් වෙලා තියෙනවා. පුහුණුකරුවෝ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෝ 3 වතාවක් තෙවරක් මාරු කරලා තියෙනවා. මේ අවුරුදු දෙකට 2016 2018 තුන් වතාවක් පුහුණුකරුවෝ වෙනස් කරලා තියෙනවා. මේ ක්‍රිකට් කණ්ඩායමට ඉන්නවා ටීම් මැනේජර් කෙනෙක්. කණ්ඩායම් කළමනාකරුවෙක්. කණ්ඩායම් කළමනාකරුවෝ ටීම් මැනේජර්ස්ලා 4 දෙනෙක් මාරු කළා මේ අවුරුදු දෙකට. තේරීම් කමිටුව 12කට වැඩි. මේ වර්ෂ දෙකට නායකයෝ පමණක් 4 දෙනෙක් බිහි වුණා. ඇයි? ඇයි මේව වෙන්නේ? අන්න ඔන්නෝක තමයි අපි මේ දෙක පහ දන්න අය අට පහ සුද්ධ කරලා ඉගෙන ගන්න ඕන කතාව. මේ වගේ මෙතන වැඩේ අනනවා. වැඩේ හොඳට අනනවා. දැන් ක්‍රිකට් මැච් එකක් ගහනකොට තිබෙනවා මේ උපාය හා උපායශීලී උපක්‍රම තෝරනවා. ස්ට්‍රැටජිකලි ප්ලෑන් එකක් හදනවා. අපි කොහොමද මේ තරඟේ ජයග්‍රහණය කරන්නේ කියලා. මේ ප්ලෑන් එක හදන්නෙම තරඟ දිනවන්න නෙමෙයි. තරඟ පරාජය සඳහා තමයි නායකයෝ 4 දෙනයි, තේරීම් කමිටුව 12ට වැඩි, පුහුණුකරුවෝ 3 වතාවක් මාරු කරනවා, ක්‍රීඩකයෝ 46 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. මේක මේ පල්ලම් බස්සන්න තමයි මේ වැඩේ කරන්නේ. ජාතික කණ්ඩායම පල්ලම් බහින ක්‍රමයක් තමයි මේ සකස් කරලා තියෙන්නේ. මේක උපායශීලීව තමයි මේ අනන ඇනිල්ල අනන්නේ. එතකොට ස්ථාවර කණ්ඩායමක් රටට හිමි නෑ, අහිමි. මේ බුකිකරුවන් අතර තිබෙන ගනුදෙනු අපි පැහැදිලි කරගමු උදාහරණයකින්. අපි හිතමු ලංකාවයි සිම්බාබ්වේයි අතර තරඟයක් පවත්වනවා. තරඟයක් පවත්වනකොට ලෝකේ ප්‍රකට සහ ධනවත් බුකිකරුවෝ ඔට්ටුකරුවෝ ඔට්ටු අල්ලනවා. ලංකාව දිනනවාය කියලා අල්ලන ඔට්ටුවට ගෙවන මුදල ප්‍රතිශතය සාමාන්‍යයෙන් අඩුයි. ඇයි? සාමාන්‍යයෙන් පේන්න තියෙන්නේ ලංකාවයි සිම්බාබ්වේ ගැහුවොත් ලංකාව දිනනවා. එතකොට ගෙවන්නේ ඇල්ලූ ඔට්ටුවෙන් සාමාන්‍ය දල වශයෙන් ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 10%ක් හෝ 20%ක් තමයි ගෙවන්නේ. හැබැයි සිම්බාබ්වේ දිනනවාය කියලා ඇල්ලුවොත් ඔට්ටුවක් අන්න ඒකට ඉතා ඉහළ මිලක්, ඉතා ඉහළ ප්‍රතිශතයක් ගෙවනවා. ඒක දල වශයෙන් 70%ක් 80%ක් අතර ප්‍රමාණයක්. ඒ ජයග්‍රහණ අනුපාතය ඔට්ටුකරුව ගණන් හදලා තියෙන්නේ. මේ ඔට්ටුව ඇල්ලුවට පස්සේ මේවා ඇමරිකන් ඩොලර් මිලියන ගණන්වල ගනුදෙනු. අන්න මේ වගේ ක්‍රිකට් කණ්ඩායම අනලා මේ වගේ වෙනස්කම් වරින් වර කරලා කණ්ඩායම දුර්වල කරාට පස්සේ සිම්බාබ්වේට ලංකාව පරදිනකොට මේ බුකිපාලලම අල්ලනවා ඔට්ටු වෙන වෙන ග්‍රහයෝ දම්මලා. ඒවා ඩොලර් මිලියන ගණන්වල ගනුදෙනු. අන්න ඔය මුදලට තිබෙන කෑදරකම සහ ගිජුකම නිසා තමයි ක්‍රිකට් වලට තිලංග සුමතිපාල කෙලෙව්වේ. ඒ නිසා පසුගිය ජයග්‍රහණ ඒක තිබුණාවේ. හැබැයි ඉදිරි අනාගත කාලය තුළ නැවතත් මෙන්න අදිසි හස්තයක් පැමිණීමට නියමිතයි ක්‍රිකට් ජාතික පිලට, ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඒ මේ 21 වෙනිදා පවත්වන ලද නිලවරණයෙන් නැවතත් බුකිපාල මේකේ සභාපති ධූරය නොනිල වශයෙන් ලබාගත් නිසා අනාගත ක්‍රිකට් වලට කෙලවෙයිදෝ කියලා බලමු අපි අනාගතයේ දවසක.